හොඳයි ශනිදා එවන් මිලඟ කතාව හා අධ්‍යාපනය ගැන දැන් මේ දවස්වල ටිකක් අධ්‍යාපනය ගැන කතා කරනවා අධ්‍යාපනය ඇඳුම කොයි වගේ වෙන්න ඕනද කියන එක ලොකු මාතෘකාවක් කළා තියෙනවා සමාජ මාධ්‍යයන්හි විවිධාකාරය තොරතුරු එහා සම්බන්ධව පළ වෙනවා ඒ කෙසේ වුවත් ඇඳුම කෙසේ වුවත් අපි ඉගෙන ගන්න දේ මොනවාද ඒ දේවල් කොයිතරම් වැදගත්ද ඒ දේවල් කොයිතරම් ඵලදායිද කියන මාතෘකාවත් අපි අතර ඔය අතරේ කතාබහට ලක් වෙන දෙයක් අපේ රටේ අධ්‍යාපනය කොතෙන්ද යන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ ජාත්‍යන්තර අධ්‍යාපනය කොතනද තියෙන්නේ මේ ආදි වශයෙන් විවිධ තැන්වල අපි හිර වෙන තැන් අපේ සමාජය ඇතුලේ තියෙනවා කොහොම වුණත් මේ දැන ඉගෙන ගත්තම තමයි කෙනෙකුගේ වත්කම. ඒ නිසා ඉගෙන ගැනීම කියන එක මිනිසෙකුගේ වත්කමක්. ඒ වත්කම සම්පූර්ණ කරගන්න නම් ඔබට ඉඩ ප්‍රස්තාව ලැබිය යුතුයි. එවැනි තැනක් ගැන කතා කරන්නයි සනිදායි බොන්නට සරහනේ මේ විනාඩි කීපය අපි වෙන් කරගත්තේ. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනය. මේ ආයතනයෙන් සිදු කරනු ලබන පාඨමාලා කිහිපයක් පිළිබඳව කතා කරන්න අපි කල්පනා කළා. ඒ අනුව මේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ සේවා කළමනාකරණ පාඨමාලා සම්බන්ධීකාරක ज्येष्ठ कथिक आचार्य कमनी मातोटाराची महात्म्याविल्लाइन शनिदाय बोंडर सरहाने राय बोंडर बुतुमिय एवागेम कोलंबो विश्वविद्यालय मानव संपत्ति अभिवर्धन आयतने बाहिर कथिक आचार्य आचार्य सुमित सिल्वा महात्मा विल्लाइन राय बोंडर बुतुमान राय बोंड होदाय मा केमती मुलिन में दनगान कोलंबो विश्वविद्यालय गन अपि दान्नो अपे रटे बहुम कीर्तिमत् विश्वविद्यालयक मे विश्वविद्यालय सतु मानव संपत्ति अभिवर्धन आयतने නම කිව්වම ටිකක් අර සාමාන්‍ය පීටේකට වඩා එහා ගිය අමුතු නමක් වගේ දැනෙනවා. මොකද්ද මේ පීටේ මේ මේ ආයතනය? ඔව් චන්ද අපි කොළඹ විශ්වවිද්‍යාලය ගත්තොත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආයතන හතක් තියෙනවා. ඒ වගේම පීට නමයක් තියෙනවා. පාසල් එකක් තියෙනවා සහ මණ්ඩප ශ්‍රීපාලි මණ්ඩපය එකක් තියෙනවා. මේ විදිහට ආයතන ගණනාවකින් සැදිලා තියෙන්නේ. ඒ අතරින් එකක් තමයි මානව සම්පත් අභිවර්ධන ආයතනය කියලා කියන්නේ ඉන්ස්ටිටියුට් ඔෆ් හියුමන් රිසෝස් ඇඩ්වාන්ස්මන්ට් IHRA කියලා අපි කෙටියෙන් හඳුන්වනවා. ඒත් අපේ ආයතනය ඇතරම 1974 තමයි අපි ආරම්භ වෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රම වෙළඳපොලේ ඉන්න පුද්ගලයන්ගේ දැනුම සහ කුසලතා උපනැංවීම තමයි ප්‍රධානම වශයෙන් අපේ මූලික අරමුණ ආයතනයක් විදිහට ගත්තාම ශ්‍රමය අභිවෘද්ධිය කිරීම. මේ ආයතනය අපේ ආයතනය තුළ තියෙනවා සහතික පත්‍ර පාඨමාලාවල ඉඳලා සහතික පත්‍ර ඩිප්ලෝමා උසස් ඩිප්ලෝමා ඒ වගේම උපාධි පාඨමාලාවක් සහ පශ්චාත් උපාධි පාඨමාලාවන් හතරක් මේ වෙද්දී අපි විවිධ ශාස්ත්‍රයන් වල ඒ කියන්නේ සේවා කළමනාකරණය කියන එකක් ඒ වගේම මානව සම්පත් කළමනාකරණය සහ කවුන්සලින් පාඨමාලා තියෙනවා සහ විවිධ භාෂා වලට අදාළ සාතික පත්‍ර පාඨමාලාත් තියෙනවා මේ විදිහට අධ්‍යාපනය විවිධ ශාස්ත්‍රයන් ඔස්සේ විකාශනය වෙමින් ශ්‍රම වෙළඳපළට අධ්‍යාපනය ලබා දීම තමයි අපෙන් සිදු කරන්නේ. ඒ කියන්නේ අර ඩිමාන්ඩ් එකක් තියෙන තැනකට අපි අපේ අධ්‍යාපනය අරයි යන්න ඕන. අනිවාර්යයෙන්ම. ඒකයි මේ කරන්නේ. ඒ සඳහා තියෙන ආයතනය තමයි ඔය කිව්ව මානව සම්පත් අභිවර්ධන ආයතනය. සේවා කළමනාකරණ පාඨමාලාව තමයි මෙහි කරන්නේ. ආචාර්ය සුමිද්ද සිල්වා මොකද මේ සේවා කළමනාකරණ කියන විෂය සහායක ලංකාවට වැදගත් විෂයක්ද? චමින්ද අපේ රට තුල අපි තරම් කරන්නේ දේශීය වශයෙන් තරම් කරනවා ආයතන ඒ වගේම අපේ රට තරම් කරනවා කලාපීය වශයෙන් අපේ ගෝලීය තරංගය ගත්තාන් පස්සේ අපි තරම් කරන්නේ අපේ රටේ තියෙන ආයතන අපේ රටේ තියෙන භාණ්ඩ අපේ රටේ තියෙන සේවාවන් මෙහෙම තරම් කරනකොට අපිට අවශ්‍යයි කිසියම් විශේෂීකරණයක් විශේෂ අපිට වාසියක් ලබා ගන්න තරංකාරීත්වය තුළ දැන් මෙතනදී චමින්ද විශේෂයෙන් බලන්න ඕනේ සේවාවක් කියන්නේ මොකක්ද කියන එකත් ඔබ දන්නවා ඔබ බැංකුවට ගියොතින් එහෙම ඒ බැංකුවේ ඔබ දකිනවා මේ ඔබට ඒ කාර්ය මණ්ඩලය ඉතාමත් යහුසුලුව කටයුතු කරනවා ඒ සේවාව ලබා දෙන්න ඔබ ගියොතින් කිසියම් හෝටලයකට ආපන ශාලාවකට ඒ කාර්ය මණ්ඩලයත් එහෙමයි එතකොට මේ සේවාවක් තුලින් බලාපොරොත්තු වෙන්නේ අපි හැමතිස්සෙම ක්‍රියාකාරකමක් ක්‍රියාකාරකමක් කරලා තව කෙනෙක්ට අර අපේ වචනමාලාවෙන් කියුවටින් එහෙම අර වැලියු ක්‍රියේෂන් එකක් අගනාකමක් බිහි කරන්න උත්සාහ කරන්නේ එතකොට මේ කස්ටමර්ට වටින්නේ මේ වැලියු ක්‍රියේෂන් එක ඒ ලබා දෙන අගනාකම කුමක්ද කියන එක එතකොට මේ සේවාව තුලින් අපිට ලබා ගන්න පුළුවන් විශේෂයෙන්ම චමින්ද අපේ රටට අපේ ආයතනවලට ඒ විශේෂීකරණ වාසියක් මම උදාහරණයක් කියන්නම් ඔබ දන්නවා ලෝකේ සිංගප්පූරු කියන රට මිල අධික ස්ථානයක් හැබැයි ආයෝජකයන් ව්‍යාපාර ශාස්ත්‍රය කර්මාන්ත ශාස්ත්‍රය සේවා ශාස්ත්‍රය ගත්තයන් පස්සේ ඉතා ඉහළ ඉල්ලුමක් තියෙන තැනක්
එහෙම උනේ කොහොමද අර සේවා අංශයේ තියෙන ප්‍රගමණය නිසා චමින්ද දැන් ගුවන් සේවා කර්මාන්තේ ආයතනයකට පුළුවන් සමාගමකට පුළුවන් රටකට පුළුවන් බොයින් සමාගමෙන් හරි එයාබස් සමාගමෙන් හරි ගුවන් යානක් මිලදීගෙන ගුවන් සේවාව පවත්වන් යන්න හැබැයි ලෝකයේ සේවාව ගත්තම ඒක අගයලා ඒ කස්ටමර් සර්විස් එක බැලුවන් පස්සේ තේරෙන්නේ හොඳම ගුවන් සමාගම් විදියට එක්කෝ කටාර් ගුවන් සමාගම ගිය අවුරුද්දේ තේරුණා සිංගප්පූර් ගුවන් සමාගම එමිරේට්ස් ගුවන් සමාගම ඇයි එහෙම වෙන්නේ අර අපිට සේවා විශේෂීකරණයක් තුල අර පුද්ගලයාගේ සාධකයේ ඇතාම වැදගත් වෙනවා ඒ පුද්ගලයා තුලින් පුළුවන් අර භෞතික සම්පත් විතරක් නෙවෙයි අපි අර කතා කරන 7 P's වල people කියන ෆැක්ට් එක අපි කියනනේ product price place promotion people process physical evidence කියලා කවුරුත් දන්නෝ ඒක ඒකෙදි අර people කියන සාධකය තමයි ඉතා ප්‍රබල වෙන්නේ අපේ සේවාවක් ලබා දෙනකොට පාරිභෝගිකයට මොකද ඒ ආයතන බැලුවටින් ඔබ අන්තර්ජාලයේ ගිහිල්ලා වෙබ්සයිට් වල පෙන්වන්නේ තමන්ගේ ආයතනයේ ඉන්න සේවකයා තමයි හැමතිස්සෙම මුලට ඒ පින්තූර වල ඉන්නේ ඒ ප්‍රචාරණ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් පින්තූර ඉන්නේ ඒ පුද්ගලයා කියන සාධකේ. ඒතර මේ රටවල් ලෝකෙ ගත්තම අපේ රටේ ජාතික ආර්ථිකයේ 57% දරන්නේ සේවාංශය. උදාහරණ වශයෙන් බැංකු, රක්ෂණ, මූල ශාස්ත්‍රය, ප්‍රවාහන, අපේ සංචාරක ශාස්ත්‍රය, ගුවන් සේවා කොම ගත්තන් පස්සේ ඒ වගේම රැකියා නියුක්තිය ගත්තම 47% පමණ ඉන්නේ මේ සේවාංශේ. හැබැයි අපි සිංගප්පූරුව 70 ඉක්මවලා තියෙනවා. 75ක් වගේ සේවාංශ දායකත්වයක් තියෙනවා. ෆ්‍රන්සය, ජපානය 70 ඉක්මවලා තියෙනවා ලෝකේ. එතකොට සේවා නියුක්තිය ගත්තමත් 70 සමහරක් වෙලාවට 75 වගේ සීමාවල ජපානයේ ඉන්නවා සේවාංශේ. ඒතර අපේ රටට මේ තරංකාරීත්ව වාසියක් ගන්න නම් මේ සංස්කෘතික වෙනසක් ඇති වෙන්න ඕනේ. දැන් සිංගප්පූරුව කියන රට සේවාංශෙන් අද උතන්ට ගියේ මේ දවසින් දෙකක් නෙවෙයි වසර 20ක 30ක ව්‍යාපෘතික ප්‍රතිඵලය. ඒ කොහොමද මේ රට සේවාංශයකට සංවර්ධනය වුණේ කියන එක. ඉතින් අද අපි රටක් විදියට මේ ගැප් එකක් තියෙනවා කල්චර් එක ඩෙවලොප් වෙන්න ඕනේ. අන්න ඒ හිඩස හඳුනාගෙන තමයි මේ කොළඹ විශ්වවිද්‍යාලයේ මෙවැනි පාඨමාලාවක් අපේ ආර්ථිකයට කොහොමද දායකත්වය ලබා දෙන්නේ ඒ එන පුද්ගලයන්ගෙන් අර ආචාර්යතුමිය කිව්වා වගේ මානව හැකියාවන් තුලින් ඒ දෙය සමාජගත කරන්න කියන එකයි අපි උත්සාහ කරන්නේ අපි ආර්ථිකයට. හොඳයි කමනි මහත්මිය දැන් මේ සේවා කළමනා කරන පාඨමාලාව මේ පාඨමාලාව ආරම්භය සහ මෙහි ප්‍රධාන අරමුණ මොකද දැන් විශ්වවිද්‍යාලයක් විදිහට තියාගෙන ඉන්නේ. ඔව් චමින්ද අර ડોક્ટર සුමිත් කිව්වා වගේම සේවාංශයේ වර්ධනයක් සිද්ධ වුණා. දැන් දශක දෙකක පමණ පටන් ලෝක පුරාම මේ වර්ධනය සිද්ධ වුණා. ඒතර ලංකාවටත් ඒකේ විදිහටම සිද්ධ වුණා. මේ වර්ධනයත් එක්ක සේවා අධ්‍යාපනයේ අවශ්‍යතාවයක් දැඩිව රට තුල ශ්‍රී ලංකාව තුල ඇති වුණා. නමුත් එහි හිඩසක් තිබුණා. ඒ කියන්නේ කිසිම විශ්වවිද්‍යාලයක් හෝ පෞද්ගලික ආයතනයක් මේ පිළිබඳව පාඨමාලාවක් නැත්නම් අධ්‍යාපනය ලබා දීම සඳහා සූදානම්ින් සිටියේ නැහැ. ඒතර මෙන්න මේ හිඩස තමයි IHRA අපි අඳුනගත්තේ ඒ අනුව 2011 වර්ෂයේදී ශ්‍රම සේවා කළමනාකරණ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාවන් අපි හඳුන්වා දුන්නා. ඒ වගේම 2012 වර්ෂයේදී මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් පශ්චාත් උපාධි පාඨමාලාවන් අපි හඳුන්වා දුන්නා. ඒතර මේකේ ප්‍රධානම අරමුණ තමයි ශ්‍රමය සපයන විශේෂයෙන්ම සේවා අංශයේ ශ්‍රම සපයන කළමනාකරණ හෝ කළමනාකරණ නොවන ඕනෑම සේවකයෙකුගේ දැනුම කුසලතා පමණක් නෙමෙයි ඔවුන්ගේ ආකල්පමය වර්ධනයක් තුළින් සේවාංශයේ කාර්යක්ෂම ඵලදායි පුද්ගලයෙකු නැත්නම් සේවා සපයන්නෙකු බවට පත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම තමයි අපේ ප්‍රධානම අරමුණ. මේකට තවත් එකතු කළොත් වර්තමානයේ වෙද්දී අපි දන්නවා පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් ව්‍යාපාරික ආයතන තමයි තරගකාරීත්වයේ හමුවේ දිගුකල් පවතින්නේ. රන්නේ ඒ සඳහා අවශ්‍ය සූදානම මානසික සූදානම සහ දැනුම නැත්නම් අවබෝධය සහ තමන් පිළිබඳව තියෙන ආත්ම විශ්වාසයෙන් අපි අපේ ශිෂ්‍යයන්ව සූදානම් කරනවා. මේක තමයි මුඛ්‍ය පරමාර්ථය. හොඳයි ආචාර්ය සුමිත් සිල්වා කවුද මේ පාඨමාලාව සඳහා යොමු වෙන්න ඕනේ කාටද වැදගත් වෙන්නේ? චමින්ද ඇත්තට මේ පාඨමාලාව තුලින් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අපි ආයතනයක් ගත්තම ඒක පහළම ස්තරයේ ඉඳන් අපි කියනවා ෆ්‍රන්ට් ලයින් එකේ ඉඳන් ටොප් ලෙවල් දක්වාම වැඩසටහන් තියෙනවා අපේ. ඕන කෙනෙකුට අපේ ඩිප්ලෝමා පාඨමාලාවට ඇවිල්ලා දැන් උදාහරණයක් වශයෙන් බැංක එකක ඉන්න ෆ්‍රන්ට් ලයින් එකේ ඉන්න කෙනෙකුට
එමෙත්තන් හොටෙල් එකක ඉන්න රිසෙප්ෂන් එකේ ඉන්න කෙනෙකුට ඉඳන් ආයතන විධායකයන් දක්වා මැනේජින් ඩිරෙක්ටර් දක්වා CEO දක්වා අපේ ඉන්නවා ශිෂ්‍ය ප්‍රජාවක්. ඒ හැම කෙනෙක්ටම මේ පාඨමාලාව අපි සකස් කරලා තියෙනවා. දැන් චමින්ද අපේ වැදගත්ම දේ තමයි මේ පාඨමාලාවේ අපේ රටය තුළ ඒක අපි කියන්න ඕනේ අපේ සේවා අධ්‍යාපනය කියන එක. දැන් කෙනෙක්ට තාක්ෂණික වශයෙන් හැකියාව ගොඩක් තියෙනවා තමන්ගේ කාර්යය කරන්න සේවා අංශය තුළ. හැබැයි ඒ සේවා අධ්‍යාපනය තුලින් නිර්ම වෙන්නේ කෙනෙක්ගේ නිර්මාණශීලීත්වය. ඕනම ආයතනයක් චමින්ද තරඟ කරනකොට කරුණු කිහිපයක් තියෙන බලපාන. එකක් තමයි අපේ අර මූලික සේවා නිෂ්පාදනය කියන එක. ඊළඟට අපේ ඒ සේවකයාගේ තියෙන මයින්ඩ් සෙට් එක. ඊළඟට ඒක සේවාව බෙදා හරින ක්‍රමවේදය. ඊළඟට ඒ කස්ටමර්ව අපි කොච්චර අපිත් එක්ක තියාගන්නවද කියන එකට අපේ තියෙන නැමියාව. ඒතර මේකදී මම කැමතියි කතා කරන්න අර මයින්ඩ් සෙට් එක කියන එක. අපගේ ඔබගේ මගේ මයින්ඩ් සෙට් එක වෙනස් කරන්න වෙන්නේ සේවා අධ්‍යාපනය තුලින්මයි. ඒ තුලින් කරොත් තමයි රටක අපිට ගන්න පුළුවන් වෙන්නේ ඵලදායිතාවය. අපිට තරම් කරන්න ගියාම ජාත්‍යන්තර වෙළඳපොළ තුල මගේ මයින්ඩ් සෙට් එක නැත්තම් චමින්ද මට බෑ ඒ කස්ටමර් වින් කරන්න ජය ගන්න බෑ. ඉතින් ඒකට මගේ ආකල්පේ වශයෙන් වෙනසක් වෙන්න ඕනේ. මම කොතරම් සමහරක් අපිට හම්බ වෙනවා ආයතනවල සහ අපේ ප්‍රජාව තුල ආයතන තුල ඉන්නවා මේ දැනුම ගත්තම සුදුසුකම් වලින් රාශියක් ඒ අය ගාව තියෙනවා. හැබැයි ඒ දැනුම තිබ්බට ඒ තුල මගේ ගාව තියෙන අර දැන් අඩක් ආයතන බලාපොරොත්තු වෙන්නේ අර එම්පති අනුවේදනය කෙනෙක්ව තේරුම් ගැනීමේ හැකියාව. දැන් ආයතන පුද්ගලිකංශ ආයතන ගොඩක් කරලා බලන්නේ ඒ හැකියාවන් මාතුල තියෙනවද කියලා. එතකොට අපිට අපි දකින ගොඩක් තැන්වල ලංකාවේ සේවා ශාස්ත්‍රය තුල පැමිණිලි වැඩියෙන් වෙන්නේ එක්කෝ මෙයාගේ ආකල්ප හොඳ නැහැ මේ කට්ටිය කතා කරන්න අර ෆ්‍රෙන්ඩ්ලි මිත්‍රශීලී භාවයේ අඩුයි වගේ දේවල්. ඉතින් මේවා අමාරු දේවල් නෙවෙයි. හැබැයි ඒකට අපේ ආකල්පෙ මාෂේ වෙනසක් ඇති වෙන්න ඕනේ. දැන් අපේ වර්තමාන ශිෂ්‍ය ප්‍රජාව ඉන්නවා රාජ්‍යංශයේ ප්‍රාදේශීය ලේකම් ආයත කාර්යාලවල ඒ ලේකම්තුමා ලේකම්තුමියලා ඉන්නවා. ඊළඟට පුද්ගලිකංශයේ රෝහල්වල රාජ්‍යංශය ඒ වගේම නම ගියපු සංචාරක හෝටල් ආයතනවල ප්‍රධාන කළමනාකරුවන් අපේ ශිෂ්‍යයන් වශයෙන් ඉන්නවා. ඉතින් ඒ අය හැම කෙනෙක්ම තුලින් බලාපොරොත්තු වෙන්නේ අපි ආයතනයක් විදිහට ඒ දැනුම වෙනස් වෙලා ඒවා ප්‍රායෝගිකව එයාගේ ව්‍යාපාර ශාස්ත්‍රය තුල ඒවා යොදා ගන්නවා නම් අපේ රටක් විදිහට ඉස්සරහට ගන්න පුළුවන්. අර ඔබ කියන කාරණේ හරි වැදගත්. බෞද්ධක දේවල් එක්ක මැෂින් එකකට පුළුවන් එයාට ඕන විදිහට වැඩ කරන්න. හැබැයි මිනිස්සුත් එක්ක කරුදුරු කරන්න ගියාම ඊට වඩා වෙනස් දෙයක් නේද? ඒක ආත්මක භාවය සඳහා ඒ සඳහා දරන උත්සාහයක් තමයි මේ පාඨමාලාව. හොඳයි කමුනි මහත්මිය දැන් ඔබ කියවනේ මේ විවිධ මට්ටමින් මේ පාඨමාලා ක්‍රියාත්මකයි කියලා ඩිප්ලෝමාවේ සිට පශ්චාත් උපාධිය දක්වා බලාගෙන ඉන්න අපේ කෙනෙකුට ශනිදායිබුවන් බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් පාඨමාලාව හදාරන්න. මොනවද ඒ සඳහා තියෙන ඔන්න සුදුසුකම් කොහොමද මේ වැඩේ කරන්නේ? ওই පාඨමාලා පිළිබඳව පොඩි හැඳින්වීමක් කරනොත් හොඳයි. චමින්ද අපි පාඨමාලාවේ පළවෙනිම අධ්‍යයන තමයි ඩිප්ලෝමා පාඨමාලාව. ඒතර ඩිප්ලෝමා පාඨමාලාවට අපොස උසස් පෙළ සමත් නම් ඔබ ඔබට පුළුවන් අපගේ ඩිප්ලෝමා පාඨමාලාව හා සම්බන්ධ වෙන්න. ඒ වගේම ඔබ අපොස උසස් පෙළ සමත් නැත්නම් අපොස සාමාන්‍ය පෙළ සමග වසර දෙකක පළපුරුද්ද තියෙනවා නම් සේවා පළපුරුද්ද තියෙනවා නම් ඒත් ඔබට පුළුවන් අපේ ඩිප්ලෝමා පාඨමාලාව හා සම්බන්ධ වෙන්න කාලය වර්ෂයයි. ඊළඟට අපේ තියෙන උසස් ඩිප්ලෝමා පාඨමාලාව සේවා කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව එයට අපොස උසස් පෙළ සමග වසර දෙකක පළපුරුද්ද තියෙනවා නම් සේවා පළපුරුද්ද තියෙනවා නම් ඔබට සහභාගි වෙන්න පුළුවන්. ඒ වගේම වසරක කාලයක ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා තියෙනවා නම් ඒත් අපේ උසස් ඩිප්ලෝමාව හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට අපි පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව තියෙනවා. නමුත් මේ වර්ෂයේදී අපි ඒක ආරම්භ කරන්නේ නැහැ. අවසාන අධ්‍යයන තමයි මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් පශ්චාත් උපාධි පාඨමාලාව. ඒතර මේ පාඨමාලාව වසර දෙකයි. හැබැයි ඒත් එක්කම අපි හඳුන්ලා දීලා තියෙනවා කෙනෙකුට හිතන්න පුළුවන් අවුරුදු දෙකක් මට ගත කරන්න බෑ මේ අවශ්‍යතාවය මත ටික කාලෙකින් අවුරුද්දක පාඨමාලාවක් තියෙනවා නම් හොඳයි මාස්ටර්ස් එකක් මට ගන්න කියලා. ඒතර ඔවුන්ට තියෙනවා මාස 14ක මාස්ටර්ස් ඉන් සර්විස් මැනේජ්මන්ට්. ඔවුන්ට පුළුවන් මාස 14න් ඔවුන්ගේ පශ්චාත් උපාධි පාඨමාලාව ලබා ගන්න සුදුසුකම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒතර මේකේ විශේෂත්වය තමයි අපොස උසස් පෙළින් පසු හෝ සාමාන්‍ය පෙළින් පසු ඔබට හිතෙනවා නම් ඔබගේ අධ්‍යාපනය ඉස්සරහට ගෙනියන්න ඕනේ සහ මම යන්නේ කොයි කොයි පාරේද නැත්නම් අපි කියන අපිව රෙකග්නයිස් කරන්න පුළුවන් අපිව පිළිගන්නා වූ තැනකින් අපි කොහොමද අධ්‍යාපනය ලබා ගන්න කියලා හිතෙනවා නම්
එන්න අපිත් එක්ක එකතු වෙන්න සේවා කළමනාකරණ පාඨමාලාවන් සමග ඩිප්ලෝමා වසරේ සිට පශ්චාත් උපාධි දක්වා අපි ඔබට මාර්ගය විවර කරලා දීලා තියෙනවා. අපි හිතමු මූලික උපාධියක් නැති කෙනෙක් ඔබේ පාඨමාලාව හදාරන්න තීරණය කරනවා. ඒ කෙනාට අවශ්‍ය පශ්චාත් උපාධියක් ගන්න ක්‍රමයක් තියෙනවද? අනිවාර්යයෙන්ම. ඔවුන්ට මූලික උපාධිය නැත්නම් ඔවුන්ට වෘත්තීමය සුදුසුකමක් තියෙනවා නම් ඍජුවම අපේ පශ්චාත් උපාධිය සමග සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි අර කියපු මාර්ගය කියන්නේ ඩිප්ලෝමාව හදාරලා ඊට පස්සේ උසස් ඩිප්ලෝමාව ඒත් එක්කම උසස් ඩිප්ලෝමාව හදාරලා ඊට පස්සේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවෙන් පස්සේ පුළුවන්කම තියෙනවා පශ්චාත් උපාධි ඩිප්ලෝමා උපාධිය ලබා ගන්න. සාමාන්‍යයෙන් මේ කියන වචනත් එක්ක ටිකක් බලාගෙන ඉන්න කෙනෙකුට ටිකක් ආගන්තුක විෂයක්ද කියලා තලාවකට හිතනවා. මොකද මේ අපි හොයන්නේ මේ වගේ විෂයන් නෙවෙයි, අපි ගැටෙන්නේ මේ වගේ විෂයන් එක්ක නෙවෙයි, අර සාම්ප්‍රදායික විෂය ධාරාවන් ඇතුලේ වීම නිසා. ඒ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පාඨමාලාව මොන මාධ්‍යෙන්ද උගන්වන්නේ කියලා. एक इतामत्म हुंद प्रश्नयक मेक अपि सिंहल सह इंग्लिश केन माध्य देकेन्म उगन्वनवा एक तमाय तवत्तीन सुविशेषीम भावे मोकद समहर वेलावट इंग्लिश माध्य वितराक ओबट अपहासु वेन्न पुलुवन इतर अपि एकट विसंदुमक विदियट सिंहल सह इंग्लिश केन माध्यान देकेन्म मे पाठमालावन पवत्तेनवा හොඳයි ආචාර්ය සුමිත් ද සිල්වා. දැන් අපි මේ කතා කරේ විශ්වවිද්‍යාලය ඇතුලේ ඉඳලානේ. ඔබ මේ සිළු දේවල් විග්‍රහ කරේ. දැන් අපි විදිහ බලාගෙන ඉන්නවා සේවාංශයේ ඉන්න සේවා ආයෝජකේ. ඒ කෙනාට අවශ්‍යයි තමන්ගේ ඉන්න සේවකයෝ පාර්ශ්වය සේවක පාර්ශ්වය මේ අභිවර්ධනය කරන්න. මොකද උන් කරන්න ඕනේ? සදා එහෙම කරන එකේ ප්‍රතිඵලයක් තියෙනවාද? චමින්ද අපේ සේවාවක් ලබා දෙනකොට ආයතනයක අපේ අධ්‍යාපනය පදනම් වෙන්නේ එච්චකරු තුනක් ඔස්සේනේ. එකක් තමයි අපේ හෙඩ් කියන එක, දෙවෙනි එක අපේ හાર્ට් එක, අපේ හෑන්ඩ් එක. හෙඩ් කියන්නේ අපේ කග්නිෂන් එක, විඥානය. අපේ තින්කින් එක වෙනස් වෙන්න ඕනේ. අපි අධ්‍යාපනය තුලින් අපි ළඟට එන කෙනෙකුට එයා ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්, නැත්නම් ඔහුගේ ළඟ වැඩ කරන සේවක මහතෙක් වෙන්න පුළුවන්, මහත්මයක් වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන්නේ එයාගේ මනස වෙනස් කරන්න. ඊළඟට ඒක අපි සේවාව ලබා දෙන චමින්ද අපි කියනවා මේ අර සෙනෙහස මුසු සේවාවක් තමයි ලැබෙන්න ඕනේ කස්ටමර් කෙනෙකුට. අපිට කඩේකින් බඩුවක් ගද්දී සරල උදාහරණයක් විදියට අපි කොච්චර දැනුවත් බවක් තිබ්බත් එයා ළඟ සෙනෙහස නැත්තම් ඒ සේවාව තුල අපිට ඒක දැනෙන්නේ නැහැ. හැබැයි කිසියම් ව්‍යවසායකයෙකුට පුළුවන් තමන්ගේ ව්‍යාපාරය මං කලින්කෝ විදියට තරංකාරීත්වයේ ජය ගන්න මෙන්න මේ සේවා විශේෂීකරණය තුලින්. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වැඩසටහන තුලින් කරුණු දෙකක් මම කතා කරන්න කැමතියි. එකක් ආයතන වලට වැදගත් වෙනවා තමන්ගේ තරංකාරීත්වය දය ගන්න. ඔබ අහුවා ඇයි මේ පාඨමාලාව ටිකක් අමුතුද කියලා. ඔව්. හේතුව චමින්ද අපිට තියෙනවා ක්‍රමවේද දෙකක්. එකක් තමයි රෙඩ් ඕෂන් ස්ට්‍රැටජි එකක්. අනෙත් එක බ්ලූ ඕෂන් එකක්. අපි හදා ගන්න ඕනේ අපි තුල අර බ්ලූ ඕෂන් එකක්. හැමෝම ගාව නැති එකක්. හැමෝම ගාව තියෙන එකක්ම හදාගෙන අපිට ඩක් වෙන්නේ නැහැ. අපි රටක් විදිහට ඩක් වෙන්නේත් නැහැ අපිට ඒක. ඒතර අපි ආයතන වලට පුළුවන් තමා විශේෂීකරණය වෙන්න තමන්ගේ සේවාව තුළින්. සේවාවේ විශිෂ්ට තත්ත්ව ඇති වෙලා. එතකොට එහෙම වෙන්න නම් හැබැයි එයාට සිද්ධ වෙනවා තමන්ගේ සේවක මණ්ඩලය අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න පුරුදු පුහුණු කරන්න. එතකොට මොකද ආයතන ප්‍රධානී විතරක් තනියම මේ කරන්න බෑ. සංස්කෘතික වෙනසක් ඇති වෙන්න ඕනේ. ආයතන තුල කල්චර් එක චේන්ජ් වෙන්න ඕනේ. එහෙම චේන්ජ් කරන්න නම් පහළ පෙළේ ඉන්න අර ආරක්ෂක දළදාරියාගේ සිට টপ ලෙවල් එකේ ඉන්න චෙයාර්මන් දක්වා මේක වෙනස් වෙන්න ඕනේ. වෙනස් කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? දැනුමෙන් කුසලතාවෙන්. ඉතින් අපි මෙතන මේ වැඩසටහන සකස් කරලා තියෙන්නේ අන්නේ ඒ වෙනස කරන්න. කෙනෙක්ට ඒ තුලින් අර මං මුලින්ම කිව්ව රටට දායකත්වය ලබා දෙන්න පුළුවන් වෙන්නේ අන්නේ එහෙම කියලා. දැන් ඔබ ඍජුව මේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. නමුත් සේවා සපයන එවැනි ක්ෂේත්‍රයක පළපුරුද්ද සාධකීම් තියෙන ප්‍රවීණයෙක් ඔබ. ඔබට කොහොමද දැනෙන්නේ මේ පාඨමාලාව හැදෑරීම ගැන? ඇත්තටම මම මේ පාඨමාලාව තුළ මම විශේෂයෙන්ම උගන්වන්නේ සේවා අලෙවිකරණ ක්‍රමවේදය කියන විෂය. ඊට අමතරව අපි පර්යේෂණ වල ළමයින්ව අපි නියලනවා. එතකොට මම දකිනවා මොකද අපි ව්‍යාපාර ශාස්ත්‍රයේ දකින දේ සහ අපි කතා කරන දේ තුළ ගත්තම මේක අපේ ආයතන වලට ප්‍රායෝගිකව කොතරම් දායකත්වයක් ලබා දෙන්න පුළුවන්ද කියන එක. එතකොට උදාහරණයක් විදිහට අපේ ගම්මට්ටමට ගියාම තියෙන පල්ලෙහම සේවා ආයතනයක ඉඳන් අපි සංචාර ව්‍යාපාරය ගත්තොත් එහෙම අපේ සංචාර ව්‍යාපාරය තුළ එන සංචාරකයෙක්ව අපේ රට තුළ එයාට ඒ සේවා අත්දැකීම අපේ ගුවන්තොටුපළේ ඉඳන් එයා ලංකාව තුළ ඇවිදලා
නැවත අපේ රටෙන් පිට වෙනකන්ම ඒ ක්‍රියාවලිය අපේ රටේ අත්දකින්නවා ඒ සංචාරකයා. එතකොට දැන් අපිට හැඟෙනවා අපි කතා කරන දේවල් අපේ රට තුළ කොච්චර හිඩැස් තියනවද කියලා. එතකොට එක තැනකින් චමින්ද ටච් පොයින්ට් එකක් කියලා අපි කියනවානේ. දැන් අපි කෙනෙක් ලංකාවට ඇවිල්ලා ෆස්ට් ටච් පොයින්ට් එකේ ඉඳන් එයා ටැක්සි එකේ ඉඳන් දිගටම යනවා සංචාරක අවන්හන් වලට නර්මන ස්ථාන වලට යනවා. එක තැනකින් හරි එයාට කිසියම් අර අපේක්ෂාවට නොලැබෙන ආකාරයේ නොගැලපෙන ආකාරයේ සේවා අත්දැකීමක් ලැබුණොත් අපේ රට ගැන අහිතකර දෙයක් තමයි පැතිරෙන්නේ. එතකොට අපිට අන්නේ වළක්වන්න වෙන්නේ මෙන්න මේ වගේ අධ්‍යාපන වැඩසටහන් තුනක්. හොඳයි. කමනි මාතොට ආරච්චි මහත්මිය, ජ්‍යෙෂ්ඨ ගතික ආචාර්යතුමිය. අවසාන වශයෙන් මට පැහැදිලි කරන්නකෝ දැන් මේ ක්ෂේත්‍රය හා සම්බන්ධව විවිධ පාඨමාලා තියෙනවා. ඔබ මට සඳහන් කළා සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධවත් පාඨමාලාවක් හඳුන්වා දීලා තියෙනවා කියලා. ඒ පිළිබඳවත් කියන්න. දැන් මේ සියල්ල හැදෑරීම තුලේ තියෙන සුවිශේෂී වාසිය අවසාන වශයෙන් අපි පැහැදිලි කරමු. ඔව් චමින්ද, අපි විශේෂයෙන්ම මේ 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 වර්තමාන වකවානුව තුළ ශ්‍රී ලංකාවේදී සංචාරක කර්මාන්තය පිළිබඳ දැඩි බලාපොරොත්තුවකින් ඉන්නවා. එතකොට මේ පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. අපි හඳුන්ලා දීලා තියෙනවා එක්සිකියුටිව් ඩිප්ලෝමා ඉන් ටුවරිසම් ඉවෙන්ට් ඇන්ඩ් හොස්පිටැලිටි මැනේජ්මන්ට්. මේකත් අර ඉස්සෙල්ලා මම කිව්වා වගේම අපොස උසස් පෙළ සමග වසර දෙකක පළපුරුද්ද තියෙනවා නම් ඔවුන්ට පුළුවන් මේ පාඨමාලාව හා එකතු වෙන්න. මේක අපේ කලාපීඨයත් එක්ක තමයි අපි එකතු වෙලා කරන්නේ. කලාපීඨයේ තමයි ඩිප්ලෝමා සහ පශ්චාත් උපාධිය පිරිනමන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මහාචාර්ය සුරංග සිල්වා මහත්මයා තමයි මේකේ අධ්‍යයන කටයුතු පිළිබඳව බාරව ඉන්නේ. මේ පාඨමාලාවත් අපි සේවා කළමනාකරණ අංශය මගින් විශේෂයෙන්ම රටට අවශ්‍ය පාඨමාලාවක් විදිහට හඳුන්වලා තියෙනවා. ඒ වගේම තමයි මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපේ පාඨමාලා ගත්තාම සුවිශේෂී වෙන හේතු ડોક્ટર සුමිත් කිව්වා වගේම එකක් තමයි අපි සහතික පත්‍රයක් සහ දැනුමක් පමණක් නෙමෙයි දෙන්නේ. මොකද ඒක ඕනෙම තැනකින් ලබා ගන්න පුළුවන්. හැබැයි අපි ආකල්පමය වෙනසක් ඉගෙනවීම සහ ඉගෙනුම කකමබේදී තුලින් අපි ශිෂ්‍යයාට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් අපි සාමාන්‍යයෙන් මෙහෙම ගමු. ආයතනයක අපි හෙට අස් වෙනවයි කියලා හිතමු වෙන හොඳ රැකියාවක් හම්බෙලා යනවා. හැබැයි අපි දරුවන්ට දෙන්නේ අපේ ශිෂ්‍යයන්ට දෙන්නේ ඒ ඔබ අද දිනේදී ඔබට හැකි උපරිමයේ ඔබ ආයතනයට කරන්න ඕනි. අන්න ඒ ලැබියාව ආයතනයේ පිළිබඳව අපි තුල තියෙන්න ඕන කියන එක. ඒත් එක්කම මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනි අපිට මෘදු කුසලතා වර්ධනය කියන එක අපේ ප්‍රධානම දෙයක්. ඔබ දකින්න ඇති ඉස්සෙල්ලා ඡායාරූප රාශියක් ගියා. කියන්නේ සෑම ශිෂ්‍යයෙක් තුළම තමුන් තුළ තියෙන ශක්තිය මොකක්ද, තමුන් කවුද කියන එක හඳුනා ගන්න ඕනේ. ඒතර භූමිකා රංගනය වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ ඉදිරිපත් කිරීම් සහ පරීක්ෂණ කටයුතු වලට නියලෙ න්‍යායාත්මක විතරක් නෙවෙයි ප්‍රායෝගික දේවල් පවා පාඨමාලාවට අනිවාර්යංගයක් විදිහට අන්තර්ගත කළා කියලා. බලාගෙන ඉන්න කෙනෙක් මේ පාඨමාලා ඔබේ පාඨමාලා හදාරන්න කැමැත්තෙන් ඇති. කොහොමද උන් සම්බන්ධ වෙන්නේ, මොකද ක්‍රමවේදය? ඔවුන්ට පුළුවන්කම තියෙනවා අපගේ වෙබ්සයිට් එකට එන්න www.ihra.cmb.ac.lk. ඒත් එක්කම මම දුරකථන අංකයක් සඳහන් කරන්න 071-244-48-49 ඒ වගේම 071-6-91-3391 මෙන්න මේ දුරකථන ඔස්සේ ඔබට පුළුවන් අපිව අමතන්න, ඒ තුලින් විස්තර දැනගන්න. දැන් අපි දන්නවා බොහෝ දිනකට ඔය දුරකථන අංකය ලියා ගන්න බැරි වෙන්නේ නැති. කිව්ව ගමන්නේ පෑනක් එම වෙන සමහර. හොඳ අපි ආපහු කියනවා 071-244-48-49. එහෙම නැත්නම් 071-69-13391. මේ දුරකථන අංක ඔස්සේ කතා කළ ඔබට පුළුවන් තොරතුරු දැනගන්න. අපි කතා කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ පාඨමාලා පිළිබඳව, සේවා කර්මනාකරණ පාඨමාලා පිළිබඳ. ඒ ගැන කතා කරන්න පැමිණි ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය කමනි මාතොට ආරච්චි මහත්මියට සහ බාහිර කතික ආචාර්ය ආචාර්ය සුමිද සිල්වා මහත්මයාට බොහොම ස්තුතියි. ස්තුතියි. මේ විරාමයෙන් පස්සේ අපි කතා කරමු අපේ හදවත ගැන.